ඔබ ජෙට් යානයක් ඉහළින් පියාසර කරන විට ඇසෙන ශබ්දය බොහෝ විට අත්විඳ ඇති. ඒ ශබ්දය ඔබට කන ළඟින් ඇසුනොත් ඇත්තෙන්ම ඔබේ කණ්ණඩි පුපුරා යනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ ඊටත් වඩා මෙතෙක් මානව ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ශබ්දය පිළිබඳවයි. රැඳි ඉන්න මේ වීඩියෝවේ අවසාන තප්පරය දක්වාම. මානව ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ශබ්දය ලෙසට සැලකෙන්නේ ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනිකන්ද පුපුරා යාමේ 1883 අගෝස්තු 27 වනදා නැගුණු ශබ්දයයි. ගිනිකන්ද පිපිරුණු ස්ථානයේ ඉඳලා සතපුම් 40ක් දුරින් හිටපු නාවිකයන්ගේ කන් අඩි පුපුරා යාමට මේ ශබ්දය ප්‍රබල වෙලා. එවැගේම සතපුම් 3000ක් දුරින් සිටි අයෙකුට පවා පැහැදිලිව ඇසෙන්නට තරම් මේ ශබ්දය ප්‍රබල වූ බවට වාර්තා වෙලා තියෙනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට මේ පිපිරීම ඩෙසිබල් 172ක අගයකින් යුක්තයි. ඔබ ජෙට් එන්ජිමක් ඉදිරියේ සිටියත් එයින් නිකුත්වන්නේද ඩෙසිබල් 150ක පමණ ශබ්දයක් පමණයි. මේ ගිනි කඳ පිහිටි දූපත මේ පිපිරීමෙන් සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් එහි දුම් වලාව සතපොම් 17ක් ඉහළට ගමන් කරලා තියෙනවා. ඒ වගේම ගිනි කඳ පිපිරීමෙන් විසුණු පාෂාණ පැයට සතපොම් 1600ක පමණ වේගිකින් ගමන් කර තිබෙනවා. ඒ කියන්නේ තප්පරයට සතපොම් භාගයක්. ඇත්තෙන්ම එය ශබ්දයේ වේගයෙන් දෙගුණයක්. මේ පිපිරීමෙන් මතු වූ මීටර 30ක් විතර උස සුනාමි රළපහරින් යාපද දූපත්වල ගම්මන 165ක් විතර සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. මේ සිදුවීමෙන් 120,000කට පමණ ජීවිත අහිමි වූ බවට සැලකෙනවා. පිපිරීමට සතපුම් 40ක් දුරින් යාත්‍රා කළ නෝහම් කැසල් නම් බ්‍රිතාන්‍ය නෞකාවේ කප්තාන්වරයා එය ඉතාම බිහිසුණු බවත් එන්සිය කාර්ය මණ්ඩලයේ භාගයක පමණ කන්නඩි පුපුරා ගිය බවත් තම ලොග් පොතේ සටහන් කර තිබෙනවා.